මේ හත් දෙනා උතුරු නැගෙනහිර ප්‍රදේශවල කට්ටියක් ඒ කට්ටිය නීති විරෝධී මාර්ගයෙන් යුරෝපයේ සංක්‍රමණය කරන්න උත්සාහයක් දැරලා තිබෙනවා සාමාන්‍යයෙන් ඒ යුරෝපයට ගිනිනකොට ඒ සමහර රටවල නවත්තලා ඒ ෆැක්ටරිස් වල වැඩ කරලා ඊපස්සේ කට්ටියගේ ඒජන්ට් වරු එනකන් ඒ කට්ටිය බලාගෙන ඉඳලා තිබෙනවා ජනවාරි වලදී තමා ගිහිල්ලා තිබෙන්නේ මාර්තු මාසයේදී රුසියානු හමුදාවලට මේ කට්ටිය අහුවෙලා තිබෙනවා ඉන්නවා ඒ කට්ටියට කණ්ඩ බොණ්ඩ දීලා තිබෙනවා මේ යුද්ධය පටන් ගන්න ඉස්සෙල්ලා ඉඳන් අපි ක්‍රේනේ තත්ත්වය අපි මොනිටර් කරා ලාංකිකයන් 89 දෙනෙක් හිටියා ශිෂ්‍යයන් හිටියා ඒ වගේම තවත් ලාංකිකයන් හිටියා ඒ යුක්‍රේන් ජාතිකයන්ව කසාද බඳලා යුක්‍රේන් පදිංචි වෙච්ච කට්ටිය පිටත් වෙන්න ඕනෑ කියන ලාංකිකයන්ට පොලන්තයේ තිබෙන තානාධිපති කාර්යාලයේත් ඒ වගේම තුර්කියේ තියෙන තානාධිපති කාර්යාලයේත් ඒ පාවිච්චි කරලා අපි ඒ කට්ටියව රටින් ඉවත් කරගන්න පුළුවන් වුණා